මේක තමයි සෑම පලාතකමට අපි ගියාම අපි කතා කරාම විශේෂයෙන්ම කාන්තාවන් විශේෂයෙන්ම කාන්තාවන් ඉල්ලා හිටින්නේ ආරක්ෂිත රටක් අපිට හදලා දෙන්න. මොකද ඒ අයට තමයි තමන්ගේ පුරුෂයා වැඩට ගියාම සුරක්ෂිතව එයිද, තමන්ගේ දූ දරුවන් පාසලට ගියාම එයාට බය නැතුව පාසලට ගිහිල්ලා එන්න පුළුවන්ද, පන්සලට පල්ලියට කෝවිලට බය නැතුව යන්න පුළුවන්ද, තමන්ගේ රැකියාව බය නැතුව කරන්න පුළුවන්ද, තමන්ගේ ව්‍යාපාරය බය නැතුව කරගෙන යන්න පුළුවන්ද, අවිශ්වාසයක් එකිනෙකා කෙරෙහි අවිශ්වාසයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්ද කියන ඒ බිය තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවට. ඒ හින්දා තමයි කාන්තාව විශේෂයෙන්ම ඉල්ලන්නේ අපිට ආරක්ෂිත ආරක්ෂිත රටක් අපිට ඉස්සල ලබා දෙන්න කියලා. ඉතින් මම තමුන්නාන්සේලාට තහවුරු කරනවා ඒ කාර්ය කරන්න පුළුවන් අපිට විතරයි. අපි තමයි ඒක ඉස්සල කරපු කණ්ඩායම. අපිට විතරයි ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන්නේ. විදේශීය බලපෑම් වලට යටවෙන ඒ මත දරන ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති රාජ්‍ය නොවන ආයතනවල බලපෑම් වලට යටවෙන ඇමති මණ්ඩලයක් ඉන්න රජයකට ඒ කාර්ය කරන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ රටේ නැවතත් කිසිදු අන්තවාදී ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එක මම තමුන්නාන්සේලාට තහවුරු කරනවා. ඒ වගේම මේ පැහැදිලි වැඩපිළිවෙලක් තිබෙනවා සෑම ශාස්ත්‍රයකටම. අපේ ප්‍රවෘත්තිපත්ති ප්‍රකාශනයේ අපි පැහැදිලිව දක්වලා තියෙනවා. අපි ඉදිරිපත් කළා තිබෙන්නේ ජනතා හිතවාදී. අත වශයෙන්ම අපේ සමාජයේ ඉන්න සෑම ජන කොටසක්ම හොඳින් ජීවත් වෙන්නට පුළුවන් වෙන. දුප්පත්කම නැති කරන නැති පරතරය නැති කරන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපේ වැඩපිළිවෙල අනුව අපි ජනතාව බලවත් කිරීම තමයි මානව සම්පත මූලික කරගෙන අපේ ආර්ථික සැලැස්ම අපි ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම අපි කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. මේ රජයේ කෘෂිකර්මාන්තයටත් වැවිලි කර්මාන්තයටත් කිසිම අවධානයක් යොමු කරන්නේ නැති බව තමුන්නාන්සලා දන්නවා. දේශීය ගොවියා දේශීය වැවිලිකරුවා ආරක්ෂා කර ගැනීමට කිසිම පියවරක් මේ අය ගත්තේ නැහැ. ඒ හින්දා තමයි අපි නැවතත් සහල් ගෙන්නන්ට උනේ. ඒ හින්දා තමයි අපේ සියලුම වැවිලි තේ රබර් පොල් ඒ වගේම ගම්මිරිස් මේවැනි අපනයන භෝග වර්ග මේ සියල්ලක්ම කඩා වැටුනේ මෙන්න මේ හේතුව නිසා. අපි පැහැදිලිවම අපි ඉදිරිපත් කළා තිබෙනවා අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න, පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය රකින්න, අපි ගොවියා වෙනුවෙන් පෝර සානාධාරය නොමිලේ ලබා දෙන්න, ගොවි ණය කපා හරින්න, ගොවි රක්ෂණ ක්‍රමයක්, ගොවි විශ්‍රාම වැටුපක් මේවා අපි හඳුන්වලා දීලා තියෙන්නේ ඒ ගොවි ජනතාව ඉදිරියට ගේන්න. ඒ වගේම ගොවියාට තාක්ෂණය ගෙනල්ලා ගොවියාගේ අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්න අද ලෝකයේ තිබෙන තාක්ෂණික ක්‍රම අපි හඳුන්වා දෙනවා. ඒ වගේමයි වැවිලි කර්මාන්තය. තේ අවුරුදු ගණනාවක් අපේ රටේ ප්‍රධානතම විදේශ විනිමය ගෙනාපු වැවිලි කර්මාන්තය. අද එදා සිලෝන් ටී කිව්වම ලෝකේ ඉහළම තේ වර්ගය. අද හතරවෙනි තැන. පිටරටවල ඉඳලා ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා මිශ්‍ර කළා
පිටරටට යවුවම එදා අපි ගුණාත්මක භාවයෙන් වැඩිව තිබුණු තේවල වටිනාකම නැති වෙලා ගියා. අපි ප්‍රමාණය නෙවෙයි බලන්නට ඕන. ගුණාත්මක භාවය. අපි හොඳ තේ පිටරටට යවන්නට ඕන. ඒට අගය එකතු කරලා තේ පිටරටට යවන්නට ඕන. මේක තමයි රජයක් උනන්දු කරවන්නට ඕන. අපි තේ වගාව ගුණාත්මක තේ හදන්න අපි තේ පර්යේෂණාල්තනය දියුණු කරන්නට ඕන. කාර්මිකකරණය කරන්නට ඕන. ඒ වගේම ගුණාත්මක තේ පමණක් නිපදවලා ඒ තේ පිටරටට යවන්න අපි ක්‍රියා කරන්නට ඕනේ. අපි රජය මැදිහත් වෙන්නට ඕනේ. අපි තේ නැවතත් ප්‍රචාරය කළා. සිලෝන් ටී කියන වෙළඳ නාමයට නැවතත් ඒ පළවෙනි තබා තැන ලබා දීලා ඒ අවශ්‍ය මිල අපේ සිලෝන් ටී අපේ තේවලට නියම මිලක් ලබා දුන්නේ නැත්නම් අපිට පුළුවන් වෙන්නේ නැහැ කම්කරුවගේ පඩි වැඩි කරන්න. සුළු හතේ තේවතු හිමියාගේ දිරිගන්වන්නට තේ කර්මාන්ත ශාලා නැවතත් විවෘත කරන්නට තේ සමාගම් පවත්වාගෙන යන්නට නම් අපි මූලික වශයෙන් හොඳ වෙළඳ පොළ අපි තහවුරු කරගන්නට ඕනි. ඒ අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ තේ ආර්ථිකය නැවතත් දියුණු කරන්නට. මේවා පැහැදිලිව අපිට සැලසුම් අපි ළඟ තිබෙනවා. අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම තේ සුළු සහ මධ්‍යම පන්තික තේ වැවිලිකරු අද වගාවල් අතහැරලා දාලා ඔවුන් අර නැවත වගා කරන්නේ නැහැ. අලුතින් වගා කරන්නේ නැහැ. කැලෑවෙලා. නමුත් අපිට ඔවුන්ට සහන ලබා දීලා ප්‍රාග්ධනය ලබා දීලා පොහොර ලබා දීලා අපි නැවතත් මේ හොඳ තේ වගා කරන්නට අපි ඔවුන්ව දිරිමත් කරන්නට ඕන. ඒ වගේමයි වැහිලා තියෙන කර්මාන්ත ශාලා. අපි ඒ අයට දිරිමත් කරන්නට ඕන. එයා දැනුවත් කරන්නට ඕන ගුණාත්මක ටී හදන්න තේ හදන්න. අපිට විලඳ පොළ නැවත ලබා ගන්නට. මේ අයුරු තමයි අපි අපිට තේ අනිවාර්යෙන්ම තේ කර්මාන්තය අපිට ගේන්න. ඒ වගේමයි මම ගියා පළාත් අටකම දිස්ත්‍රික් අටක ගම්මිරිස් වවන්න සම්පූර්ණයෙන්ම අතරමං වෙලා විශාල ප්‍රමාණයක් දේශීය වැවිලිකරුවා ගැන හිතන්නේ නැතුව ව්‍යාපාරික ටික දෙනෙකුගේ අවශ්‍යතාවයේ මත බාල ගම්මිරිස් පිටරටවලින් ගෙන්නන්නට ඉඩ දීලා ඒවා ශ්‍රී ලංකා පෙපර් හැටියට යවලා අපේ වෙළඳ පොළ කඩා දැම්මා. විශාල විශාල වශයෙන් අපේ ගුණාත්මක ගම්මිරිස් වලට හොඳ තැනක් තිබුණා. විශාල ප්‍රමාණයක් එයින් ජීවත් වුණා. ඒ අය රජයගේ නාදාර බලාපොරොත්තුනේ නැහැ. රජයක් පිටිපස්සේ ගියේ නැහැ. ඔවුන්ගේ ස්වෝත්සාහයෙන් ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරගත්තා. නමුත් එය කඩා වැටුණා. නමුත් අපි සම්පූර්ණයෙන්ම මේ බාල භෝග ගෙනල්ලා නැවත ප්‍රතිඅපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා මේ වැවිලිකරුවාව ආරක්ෂා කරගන්නට. එපමණක් නෙවෙයි අපි ගම්මිරිස් වෙනුවෙන් අපි ලෝකේම පළවෙනි තැනට එන්න ඕන. ගම්මිරිස් පර්යේෂණ කරන්නට ඕන හොඳ ප්‍රබේද ඇතුළත් ඇති කරගන්නට වියලන ක්‍රම දියුණු කරන්නට අර රෝග නිවාරණය කරන ක්‍රම දියුණු කරන්නට මේවට අගය එකතු කරන්නට මේවා පැක් කරන හැටි ප්‍රවාහනය කරන හැටි හසුරන හැටි ප්‍රවාහනය කරන හැටි මේවා මගින් අගය එකතු කළා. සිලෝන් පෙපර් එහෙම නැත්නම් ශ්‍රී ලංකා පෙපර් කියන වලට ඒ අවශ්‍ය වෙළඳ නාමය ප්‍රචාරය කළා. ඒ මිල ලබා ගන්නට ඕන තේවලට වගේම මේවා තමයි රජයක් වශයෙන් මැදිහත් වෙලා කරන්නට ඕන දේවල්. රබර් බලන්න. රබර් අද ගලවනවා. මේ පිටරටවලින් රබර් ගෙනල්ලා රබර් ෂීට් අපි මේවා නවත්තනවා. අපි මේ රබර් වගාව රබර් කර්මාන්ත නැවතත් දියුණු කරන්නට ඕන. අපේ රබර්
ලෝකේ හොඳම රබර්. අපි රබර් කර්මාන්ත ශාලා, රබර් වලින් නිපදවන කර්මාන්ත ශාලා නිෂ්පාදනය වැඩි කරන්නට ඕන. මේ අවස්ථාවන් අපි ඇති කර ගන්නට ඕන. මේ නිසා තමයි අපි බදු සහන දීලා තියෙන්නේ ව්‍යාපාරිකයට. අපි මේ විශාල බදු, අනවශ්‍ය බදු ගෙනල්ලා සංකීර්ණ බදු ක්‍රමයක් හඳුන්වා දීලා අද බදු ගෙවන්න බෑ. ඇයි? ව්‍යාපාර කඩා වැටිලා. එතකොට බදු එකව කරගන්නත් බෑ. ඒ කලමනාකරණය කරන නිලධාරීන් දන්නේ නැහැ. ඒ නිසා තමයි ජාතික ආදායම කඩා වැටිලා තියෙන්නේ. අපි හඳුන්වලා දීලා තියෙනවා පහසු සරල බදු ක්‍රමයක්. ඒ අනවශ්‍ය බදු සියල්ල මහක් කළා. වැඩ් බද්ද 8% දක්වා අපි අඩු කළා තියෙනවා. මේ අපි කළා තියෙන්නේ නිෂ්පාදනය වැඩි කරන්නට, ආයෝජනය වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්න, ඉතුරු කිරීම වැඩි කරන්නට. එතකොට තමයි ආර්ථිකයේ ඉදිරියට යන්නේ. එතකොට තමයි මිනිස්සු පහසුවෙන්ම බදු ගෙවන්නේ. කලමනා කරගන්න ලේසි. අපි පහසු කරන්නට ඕන මේ බලපත්‍ර ලබා ගන්න පිළිවෙල. ඒවා පහසු කරොත් තමයි මේ දූෂණයක් නැති වෙන්නේ. ඒවා අමාරු කරාම තමයි මේ දූෂණයවල් ඇති වෙන්නේ. ඒවා මේ ඔන්ලයින් තමුන්ලාට මේක අප්‍රූවල් එක එන විදිය අපි සකස් කරන්නට ඕනේ. ඒ වගේම අපි පරිසරය ආරක්ෂා කරගෙන, හැබැයි ඒ දුප්පත් අයට ඒ තමන්ට අවශ්‍ය මැණික් ගන්නට අවස්ථාව අපි ලබා දෙන්නට ඕන. අපි පරිසරය ගැන ඒ අයට හඳුන්වලා දුන්නොත් ඒ අය පරිසරය ආරක්ෂා කරගෙන ඒක කරයි. ඒ වගකීම ජනතාවට බාර දෙන්නට ඕන. නීති මාගෙන් කරන්නට ගියාම තමයි දූෂණය ඇති වෙන්නේ. අපි දැනුවත් කරෝ ජනතාවට ඒ වගකීම බාර දෙනවා නම් අපි පරිසරය අපේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් කරන්නට ඒ ජනතාවට ඒ වගකීම බාර දුන්නොත් ඒ අය වගකීමත් බාරගෙන තමන්ගේ අවශ්‍යතාවයත් තමන් ඉටු කරන බව මම දන්නවා. මේ නිසා මා කෙරෙහි විශ්වාසය තියන්න තමුනාන්සලා මට බාර දුන්නු වගකීම එදා සියල්ලක්ම මම ඉටු කරා. ඒ වගේ මේ ලැබෙන අභියෝගයත් මං ජය ගන්නවා. තමුනාන්සලාගේ යුතුකම තමුනාන්සලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන සාතිකය දෙමින් මේ රත්නපුර ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම පතනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.